අපිට දහමක් දීලා තියෙනවා දුකෙන් කෙලවන වෙලා ආස්වාදේ ආදීනව ගැතලා නිස්සංගයේ සෝහායයේ ක්‍රමවේදයක් ලස්සන දේශනාවක් තා සුන්දර දහමක් තියෙනවා. ඉතින් මේක කියනවා මම ඔබට කිව්වා ඉස්සෙල්ලා උඩුතුම්බර ස්වාමීන් වහන්සේගේ මේ ප්‍රකාශය උන්වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කරන රටේ රාජ්‍ය නායකයෝ රට මාකොල්ල කාලා අන්තිමට කියලා තිරුපති ඉතර දණින් වැටේ. ඇයි? වෘද්ධ සාක්ෂිය හැම මොහොතේම තවන්ට දොස් කියනවා උඹලා රට කාලා රට විනාශ කළා කියලා. ඒකයි තිරුපති ඉස්සරහට. සාම්‍ය දෘෂ්ටි හැදුනායි හඳුන හඳුනා දීපු වගන්දිය තමයි ඔබට බලන්න පුළුවන් ඕකේ. හත්වන පිටේ තුන්වන ඡේදේ බලන්න පිළිගන්නේ ශ්‍රී ලංකා ජන රජයේ බෞද්ධ දර්ශනීය මතපරම රාජ්‍ය සෑම විටම රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙවීමේ මූලධර්මය දස රාජ්‍ය ධර්මීය විය යුත්තේ. මුන්වහන්සේ කියනවා දැන් ඉන්න මන්ත්‍රීවරු ඇවිල්ලා දැන් මේ මන්ත්‍රීවරු පස් පව පහම කරනවා. නමුත් මේකෙන් යෝජනා කරන්නේ පහම ආරක්ෂා කරන වැඩ පිළිවෙලා. එහෙම කෙනෙක් තමයි මේක යෝජනා කරන්නේ. ඒ කියන මේ කියන්නේ ඒ වගේම කියන රාජ්‍ය ආරක්ෂා කරනවා කියලා මොනවාද? අපේ තියෙන සංස්කෘතික උරුමය ඒ විදිහෙනම උරුමය ආරක්ෂා කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට රාජ්‍ය බැඳී සිටිනවා. ඒ වගේම අපි කියලා දන්න අසම්භාදම් අවේරා අසපත්තම් කියලා සත්‍යධර්මයේ කියවෙන කුමාරද බුදුන්ගේ ධර්මයේ මෙත්තංච සකල ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණයි කියන්නේ සෑම ප්‍රජාවකම ධායම කියලා මම දන්න මහා කරුණාව. ඉතින් මේක කියනවා සෑම ජනමාර්ගයකම බලක උනන්දු කරනවා මෙහෙම මොකටද බ්‍රහ්ම විහාර මෙත්තාව කරුණාව මුදිතාව උපේක්ඛාව සෑම පුරේසියකම ඒ ප්‍රගුණ කළ යුත්තේය. ඉතින් ඒ කියන දේ ඔය විවේචනය කරන අය කියන දේ සම්පූර්ණයෙන් පදනමිය රේතය කිසිම ඒකට පදනමක් නැහැ. ඒක
අංකෝලයක් නිසා ඒ වගේම රට දැනට ආදරයක් නිසා ජනතාව කෙරෙහි ආදරයක් නිසා ඒ මේ රට ගම් අවාදීද පත් කරගන්න පමණි. ගත වශයෙන්ම රට දැනට ඇති ආදරය ඇති මේ වගේ දැන උගත් ඒ වගේම අවංක ප්‍රාර්ථනයක් ඇති පිරිස ඉතිරි වෙනවා නම් මේ රටේ තාම පහසුවෙන් ගුණ තත්ත්වයට පත් කරන්න පුළුවන් කියන එකයි මගේ අදහස. ගත වශයෙන් මෙතුමා ඉදිරිපත් කරපු ඒ කර්මකාංගයන් බලපුවාම පැහැදිලිවම අපේ මේ රට ගාමිණීත්වයට පත් කරන්න පුළුවන් ජනතාවගේ සිතුම් පෙතුම් සියල්ලක්ම සමෘද්ධිමත් බවට පත් කරන්න පුළුවන්. ඒක අපිට ගාක් වෙනට පේන්නේ නැහැ. මොකද අර කුංචි දරුවෙක් අඬනකොට පොවියක් දෙනවා වගේ නැත්නම් යමක් අඬන පොදු විදිහ ඒක තාම නිර්ණයක් කියලා අපි. අන්න ඒ වගේ ස්වරූපයක් මා දකින්නේ මේ මහත් ජනතාව මේ වගේ රැවටිලා තියෙනවා. ඒ නිසා හොඳ පුරුල් ලෙස හිතනවා නම් අද වශයෙන් මේ රාම තුල අපි මේ අනුකූල ව්‍යවස්ථාව මේ ව්‍යවස්ථාව කරලා තියෙනවා. නැත්නම් මේ දර්ශනය මුලපත් කරලා තියෙනවා. ඒක අනුව හරියට ක්‍රියාත්මකව අද වශයෙන් තාමත් සුන්දරක් නීතිය ගරු කරන තාමත් වටිනාකමක් අපිට අත්දේ තියෙනක මේ බලවත් විශ්වාසයක් තියෙන නිසා ඔබතුමා මේ ඉදිරිපත් වීම ඒ වගේම ජනතාවගේ හිත ආකල්පයේ ගමින් ගම ගොස් ඒ වගේම හැම කෙනාටම මේ ආකල්පයේ හොඳට හදවතට දැනෙන්න ඉදිරිපත් කරනවා නම් ජනතාවගේ හිතට ඇසෙන එකක් වගේ විශ්වාසයක් තියෙනවා. ඒ නිසා හැදෙනවට තරු පරම්පරාව මේ දේශවල ඉන්නවා. ඒ වගේම තරු පරම්පරාවට මේ අදහස මේ ආකල්පයේ ලබා දෙන්න. දැන් සහරාන් ඒ අනිත් අය අර්ථ නිවිවරු වල මරාගෙන බැලන පිරිස් බවට පත් කරන්න පුළුවන් විදිහට උන් ආකල්ප ඇති කරනවා. ඒ නිසායි අපිට බැරි අපේ රට වෙන්නේ අපේ ආකල්පය වෙනස් කරන්න. අපි මේ බැඳිලා ඉන්න එවන් අපි මේ දැනට මේ ක්‍රියාත්මක වෙන එවන් අපි මේ විදිහේ බැඳීම් තියෙනවා. මේ බැඳීම් වලින් බැහැර වෙනවා. මොකද දේශපාලනික සමාජයේ ඉන්නේ මේ බැඳීම් වලින් බැහැර වෙනවා. මේ අත වෙනුවෙන් අපේ සැපවීම කරන්න පුළුවන්කමක් තියෙනවා නම් අපිට අනිවාර්යයෙන්ම ජය ගන්න කියන අනාගත පරම්පරාවට මේ රට හොඳ රටක් වෙන්න බාර දෙන්න පුළුවන්. ඒ නිසා මා මේක ඔසින් කතා කරන්න යන අවස්ථාවක් නැහැ. තාමත් පැහැදිලිව අපේ නාගානම් දෙකක් තමයි තියෙනවා. ඒ කතා කරන්න ඉස්සත් කරා. ඒ නිසා එතුමාගේ මේ කටයුතු තාමත් හොඳින් සිදු කරන්නට උනන්දු ආශිර්වාද දෙන්න ආශිර්වාද දෙවීමා. මාද නිරෝගී සුවය ලැබේවී ප්‍රාර්ථනා කරමින් ඒ වගේම විශේෂයෙන් මේ කටයුතු සංවිධානය කරපු ඒ හැමදෙනාටම නිරෝගී සුවය ලැබේවී ප්‍රාර්ථනා කරන විශේෂයෙන්ම ගමින් ගම් ප්‍රදේශයෙන් ප්‍රදේශයේ මේ විදිහේ වැඩසටහන් සංවිධානය කරන ජනතාව සම්බන්ධ කරගෙන ඒ හැමදෙනාටම මේ ධර්ම ලබා දී යුතු කියන කම සාකච්ඡා කරන ඒ වගේම තරුණ පරම්පරාවට තරුණ කර්ණයන් දෙපා ඒ ඉදිරිසරම මේ අදහස් ටික උගුරු විතර වැටෙනවා වොන් විදිහට නැගී ඉදී කියන එක මගේ බලවත් විශ්වාසයෙන් හැමදෙනාටම දෙපා. Thank you.